කියනවා දුක් ගැටලුවක් කියනවා නම් මේ අපවත්තන අවසන් නැත්නම් ඉන්න කියලා. ඒක යන්නේ ගොඩක් ලාවට limit ගැටලුවක් ආවම රහසේ ඉඳ ගන්න පුළුවන් තමයි. මේක වෘතෝ කතා කරන්නේ නැහැ. නමුත් උපදේශනයේ තත් කෙනෙක් විදිහට ඕගොල්ලන්ට මේක වෘතෝ කතා කරන්න වෙනවා. මේක කියන්නේ අපි සංස්කෘතිය සදාචාරය ඉන්න තමයි අපි ගොඩක් වෙලාවට මේක කතා කරන්නේ නැත්තේ. නමුත් අපි රහසේ හරි විවිධ දේවල් වලදී ගොඩක් මානසිකත්වය ගැන කතා කරනවා. ඒ වගේම නෙගිතත්වයේ පිළිබඳ විවිධ මත විශ්වාසයන් තියෙනවා. ඒක එකක් තමයි ඔයගලන් දන්න විදිහට ශිව දෙවියන් වන්දනා කිරීම. අද ගොඩක් දෙනෙක් ඇයි ඒක ඒක ගොඩක් වෙලාවට කරන්නේ සමන් හැටි අය ඉතින් දෙවියන් වන්දනා කරනවා කියලා නාවර එකක් තමයි මේක මේක විශ්වාසයක් ඒක තමයි හිතේ ඒ ගැන කියන විශ්වාසයක් එක තමයි එහෙම දේවල් කරන්නේ ඒ අපි ඉන්දිකාට ගොඩක් මේ විදිහට කන්ඩිෂන් දාලා කන්ඩිෂන් දාගෙන ඒක ඇත්තටම විස්තර කතා කරන්න බැරි. පුළුවා කතා කරු ත්‍රිවිධ එකක් වදිනවා. මේ දෙකෙන් සාධුරකට සාධුර ස්වාමීන් වහන්සේලා ගත්තොත් ඒගොල්ලන්ට මේ මාතෘකාව කතා කර කෙනෙක් කියන්න පුළුවන්. ඔබතුමා මොකද පුච්චර එක්කන දෙන්නේ කියත් මේ සම්බන්ධයෙන් ඔබතුමාට අධ්‍යක්ෂින් නැහැ. වඩා සේවාට ඇහිලා විකන ඒක සමහරවිට නැහැ නේද? ඒ වගේම ලිඛිතත්වයේ කියලා ගත්තම දැන් අපි ඔකේ විවිධ මත ඒකට ලිඛිතත්වයේ කියන්නේ ආගම ගොඩක් කරපානවානේ ආගමකට කොහොමද දැන් බෞද්ධ ආගම වල කාමයේ හිංසාචාර තේරමනේ පිටකවදන් කියලා කියන දැන් කාමයේ වරදවල් ඇතිවීමයි හරි එහෙම නැතුව කාමයේ ඇතිවීම වරදක් නෙමෙයි අනිත් ආගම් වල කිව්වොත් හැබැයි අපි මේක ගොඩක් වෙලාවට විරුද්ධව කතා කරන්නේ රාජිකව කතා කරන ඒ හිඳ මේක ගැන දැනුවත් වීම අතුලිත වැඩි සමාජයේ අපි අපි කොහෙන්ද ඉගෙන ගන්න පානවනේ ඉස්සත් ලිංගික දේවා එහෙම නැත්නම් අපි මොන වේවා කියලා කියවන්ති ඔබට ඉංග්‍රීසියෙන් කියන වචනේ කිව්වොත්
තියෙනවනේ වචන කිහිපය. ඒක කියලා හිතපන්. ඒකෝර අපි මානව ලිංගිකත්වය ගැන කතා කරන්නේ නැහැ. දන්නේ නැහැ කියලා කියනවා. හැබැයි අපි මොස්කෝ කියන්න තිබුණ මේ වචන දෙක අහලා තියෙනවානේ. අහලා ඉවර ඒක ඔළුවේ තියෙනවා. හැබැයි ඒක අර දැනගෙන දිවිහෙට වගේ ඉගෙන ගන්න සමහර කටවල් කර වෙන්න පුළුවන්. තාට ඕල වල වෙන්න පුළුවන්. හැබැයි ඒකෙදි අපිට කියලා දෙයක් කියලා දෙනවා. අරියෙන් මෙහෙන් කියාගෙන යනවා ළමයි හිනා. ඒකෝට ටීචර්ලෙක් ගහින්දා හරි. මේ පිළිවි කෙනෙක් කිව්වොත් මේක කියලා දෙයි කනගාවක් නම් මොනවක් අද. අපි නිගිය දේවල් ඉගෙන ගන්න ඕනේ. සමාජයේ නේ? පතරවලි. නේ? පියස්කු. පියස්කු. නිවැරදි ලිංගික දැනුමක් කොහෙන්ද ලැබලා දෙනවද තමයි? හැබැයි මේක ඉගන්නන්න ගත්තොත් එතනත් වැරදි කියලා මිනිස්සු හිතනවා. මානව ලිංගික ක්‍රියාවලිය ගැන දුරස්ව කතා කරන්නේ. සමහර වෙලාවට එන සේවාවාදියා ඔබට මේ වචන කතා කරනවා. මොකද එයා සාමාන්‍ය ගැමි සමාජයේදී නම් එයා දන්නේ මේ වචන. එයාට මේ වචනේ පාවිච්චි කරන්න බැහැ. මේ වචනේ කවුරු පාවිච්චි කරන්නේ? අපි ඒක කියන්නේ සෙක් කියලාම කතා කරන්නේ. ඒකවල උපදේශය ගොඩක් කරාවට සමහර මිනිස්සු මේ වචන වල කතා කරනවා. ඒකකොට ධාර්මිය දාලා විමුණන්න බැහැ. මේක ඉගෙනගෙන කියාගන්න. ඒකද මේක අපි අහපු වචනේ. දැන් ඒකක් නෙමෙයි. ඒක අපි හැමෝටම කියන ගොඩක් අය මේ ලිංගික ක්‍රියාවලිය කරනවානේ ජීවිතේ කොයි කාලේද? එතකොට නැහැ කියලා මේක කතා කරන්න ලැජ්ජයි කියලා ඉන්න බෑ. විමුතව කතා කරන්න වෙනවා. හැබැයි මිනිසුන් ටික වාසියකුත් කියනවා. මොකද සතුන්ට නම් කාලයක් තියෙනවා ලිංගික. මනුස්සයන්ට එහෙම තියෙනවද? නැහැ. මනුස්සයාට හැමදාම ක්‍රියාවලිය කරන්න පුළුවන්. හැබැයි සතුට වෙලාවක් තැනක් නැහැ. අවශ්‍යතාවය ඇතුළත ඉදු කරගන්න. මිනිසුන්ට එහෙම පුළුවන්ද? නැහැ. මිනිසුන්ට වෙලාවක් කියන්නේ ස්ථානයක් තියෙනවා, පිටියක් තියෙනවා. හැබැයි දැන් නම් මම ලහිනවා ගොඩක් වෙලාවට පන්න ළමයි බස් එකේ සමීවක. හා? කොහොම ඒක නිකන්. සදාචාරකමට සදාචාරයේ පටහැනි. අද මම එකම කේසස් එකක් හදලා තියෙනවා. ඒ ගෑනු සාසා පාර්ශවයේ だっ දෙගොල්ලන් දැඩි පීඩනයකට පත් වෙලා තියෙනවා. ඔය මිනිස්සු ඔක්කොම බයින් යාදනේ. දැන් එක්කන වැස. දැන් මිටමි. ඒකම නව කුංචි කුංචි ගැටලු කියලා. ඒකෙත්ින් හිතන්නව. මිනිස්සේ විදියට මම මොකද බස් එකේ යනවාද? නැත්නම් කිරිසනේ විදියට හැදෙනවාද කියන එක සමන්තේ ගන්නවද? ඒ වගේම සමන්ලගේ එන ඡයෙත් අපි අපේ ළඟට එහෙම කෙනෙක් ආවොත් අපි එයාව අපි ප්‍රතික්ෂේප කරන්නත් බෑ. උපදේශනය දිනු කරන්න බෑනේ. අපි ඇත්තට එකඟ වෙන්න එයාව දැනවත් කිරීමේ පැත්ත කරන්න. අපි ඉන්නේ නම් දැන් මොනවද මේ ලිංගික අක්‍රම සාකිය. හැබැයි මේක මම සිංහලෙන් හැදුවට මොකද ප්‍රතික්ෂේප එක ඉංග්‍රීසියෙන් කියන්නේ. හේතුව තමයි ඒක සිංහල වචන ගත්තොත් මට තේරුම් ගන්න. ඒක සිංහලට පරිවර්තනය කරන්න හොස්ම අමාරුයි. ඒ හින්දා ඒක ඒ විදිහට හැදුවේ. හැබැයි මම මේක පැහැදිලි කරා. අද කතා කරන්නේ මොකක්ද මේ ස්ටෝරේ? ඒක අසපනක් දෙන්න මොනවද මේක ප්‍රශ්න? ඇයි අපිට ලිංගික අවස්ථා කාර්යාලයේ ලිංගික ගැටලු ලිංගික කවරම කාලයේ ලිංගික ශාන්තිය අපෝදාන කාර්යය අපි ඉන්නවා නම් නවද කවුන්සලර් කෙනෙක් විදිහට කරන්නේ කියන එක තමයි අද දවසේ ඔයගලට කරා. එහෙනම් ලිංගික අක්‍රමතාවයක් කියන්නේ මොකද?
ක්‍රියාවලියේදී ඉතිලි දැක්වීමේදී කිත්තේ සම්බන්ධය හරි නැත්නම් ඒකේ උත්තේජන සම්බන්ධය පැනගෙන ගැටෙනවා. ඔෂධ නිසා ගොඩක් දවසට සිද්ධව ඇති වෙන සතුට
නිසා රෝගීට ප්‍රතිපත්ති අඩු වෙනවා. ඒක උදාහරණයක් විදිහට නාන නතුවා ඉන්නවා. සමහර කිතුවාම අවමයි. ඒක වෙනම තව ගහනකන් අනිහය ඉන්නවා. ඒ වෙනම තුනම ලෙගික උත්‍යා ඇති වෙන්නේ නැහැ නෝ. ඒ වගේම තමයි සමහර වෙලාවෙදී හිත රිදෙන reaction. ඉතින් යන වගේ වචන කිව්වොත් සමහරට ඉවරදී අධ්‍යාපනයක් ලැබෙයි.
සමහර වෙලාවට ඒවා බලලා ඒ විදිහට විහිික පද්ධතිය හදාගන්න වෙනයි ඉන්න.
එංගිත උනන්දුව බොහෝ මාතු. ඒ කියන්නේ තීව්‍ර ආදීයටි කරන්න ඕන ලිංගික ක්‍රියාවලිය සමඟ ශරීරයේ විවිධ තැන් ස්පර්ශ කරන්න. ඒ ස්පර්ශ කරන්න ඕන විදිය කියලා කියනවා. දැන් ඔබලා මේක යම් කෙනෙකුට මම කියන්නේ කියලා හෝ දැනුවත් කියලා ඇති කියලා. කියන්නේ කාන්තාවක් නම් කාන්තාවකගේ ශරීරයේ ස්පර්ශ කරන්න ඕන තැන් මොනවද කියලා. ස්පර්ශ කරන්න ඕන විදිය කියන්නේ අපේ ගොඩක් අය වැරදි විදිහට කරන නිසා කාන්තාවන් දැන් ප්‍රතික්ෂේප කරනවා. බොහෝ වෙලාවට ප්‍රශ්න. ඒකත් අපි ස්පර්ශ කරන්න ඕන විදිය එයාට කියලා දෙන්න. අපි ඔයගොල්ලන් මම හිතන්නේ මුනි ළමයි නම් ගොඩක් වෙලාවට මෙතන හදන්නේ කියනවා. දැන් සහයෝගය දෙන්නේ නැහැ. ආදර පාස් කියන එක ඊට පස්සේ අවසන් පරිසරයේ සකස් කරනවා. ගොඩක් වෙලාවට මේ ඩිසයර් ඩිසෝඩර් එනකොට වාම සාමරේ තොරක් නැහැ. සිලෙක්ට් නැවෝජේ. කොයිලාය ළමයි ඒක විතරයි ඒක. හරි මයින් කරන්නේ. ඒකෝට මේකෙන් සතුටක් ලබා ගන්න බැහැ. ඒකෝට සීන වෙනවා. ඒ කියන්නේ කාලයක් යනකොට ඒ හැඟීම් ඇති වෙන එක අඩු වෙනවා. එයාට ලිංගික හැඟීම් එන්නේ නැතුව යන්නුනොත් ඔබට එයා ඉන්න බයයි නැචාව. ඔබ එයාට ඒකෙන් මුණ දී ගන්න බැහැ. ඒකෝට අමර පහත් කළා දැක්කේ නැත්නම් ඒක කවුරුවත් දැක්කේ ඒ ප්‍රශ්නාවම එයා හරි බය වෙනවා. එහෙනම් මේ ලිංගික ක්‍රියාවලියට අවධානය යන්නේ. ඉතින් මේ මූලික උද්දීපන ආශාවලිය කරන්න ඕන. එයා ඉන්නවා. කියන්නේ මේ පරිසරය අපි හදාගන්න. කොහොමද අපි මේ ලිංගික ක්‍රියාවලිය සඳහා පරිසරේ කොහොමද එකක් පිළිතු? ඔයගොල්ලන් දන්න විදිහට කියන්නකො. අපේ මන ආසාවට අදාළ නැති දේ කොහොමද කතා කරන්නේ? නිශ්ශබ්දව පරිසරය නිශ්ශබ්ද වෙන්න ඕන. පිටි ටිකක් තියෙනවද? ලාවට ගියා. ගොඩක් අය නම් මට මේක කියලා කියන්නේ කඩවලින් කරන ක්‍රියාවක්. ඈ? එකක් තව වාහනික කලුක් බවක් කියනවා. මොන වාතාවරණයක් කියනවා. ඈ? සාමිලක් හොඳයි. ගැබිය. උවදයක්. දැනවනයි. සලම අපි මේක වෙන්න ඕන කාමරේ නම් ගොඩක් දාවට සිලායියක් කියනවා. ඒකේ තියාලා ඔපේන. එහෙනම් අපි මනසේ වුණා. එයි මා කියන ඔබකම අදු. අපි සමහර ගොඩාක් ප්‍රයිනා සමගේ පාට්නර්ගේ ශරීරයේ අයව දෙකලා නැහැ. අපේ ළමයි නැති ගොනම් යනවා තමයි ගොලම් ගන්න මේක ඡේද කරන්න ඕනවා. ඊට පස්සේ ටෙක්ස්ට් ගොඩාක් අඩු. ඈ
ලිංගිකත්වය ගැන හිතන්නේ ඉන්න විදිය. සමාජ සංස්කෘතියේ ආමෝහ තුළ යන ලිංගිකත්වයේ දකින්න විදිය ගොඩක් වෙලාවට මේක වෙනස්. සමහර අය හිතන්නේ අපි ළමයි කැලේ ගියාම ඇති කියලා. මේක කියලා දෙන්න වෙනවා. පළවෙනි අවස්ථාවේම ඇති වෙන ගැටලු ප්‍රමාණය වැඩි. ඒක ඇති වෙන්නේ මිනිස්සු නොදන්නා සමාජය. මොකද ගොඩක් වෙලාවට අපිට මේක කියලා දෙන්නේ නැහැනේ. සාමාන්‍යයෙන් පළවෙනි අවස්ථාවේ ආදරෙන් කතා කරනවා. ඒ ආදරෙන් කතා ගොඩක් අය මේකෙන් කතා කරන්නේ. මේක කියලාදී පටන් ගන්නලා කතා කරන්නේ. ආව. සමහර වෙලාවට මේක නනවා. එයාගේ අවස්ථාවේ ඉස්සර ගත්ත එතනින් ඉහාට නැහැ. ඒතකොට දැන් කරුට මේ අවස්ථාවේදී ගැටලු ඇති. ඒ එක ගැටලුවක් තමයි ලිංගිකව එකතු වෙන ඒගොල්ලා කැමති. ඒකට අපි කියනවා sexual aversion disorder. ඒ කියන්නේ පිළිකුලක් ඇති වෙන්නේ ඒගොල්ලන්ට. අනිත් එක නම් ඇඟේ ගෑවෙනවා තමයි ඒගොල්ලන් කැමති. ඔතේ සමහර වෙලාවකට මේ අවස්ථාවේදී කාන්තාවට ලිංගික උත්තේජනයක් මුස්තර ලිංගිකව හැසිරුණොත් ඒක කාන්තාවට ලොකු වේදනාවක්. ඒ තුළ ඒ අත්දැකීම කොහොමද හොඳ එකක්ද නරක එකක්ද? නරක එකක්. ඒ නිසා එයා නැවතුණොත් ලිංගික සිනාවන්වල එකතු වෙන්න කැමති. එතකොට මේ අවස්ථාවේදී අපි දැනුවත් කරන්න ඕන. එයා අසරණ ඇයි? සමහරට මගේ ඒක හෙමම කිව්වේ හේතුව තමයි දැන් එක ක්ලයින්ට් කෙනෙක් මම හැන්ඩල් කරා. එයා ඩිවයිස් ලිමිට් එක එකතු වෙනවා. හස්බන්ඩ් අතෝ හැබැයි හස්බන්ඩ් පරවලම දාලා කියන්නේ යා නාමේ නැහැ. තාම මාස් කරන්නේ නැහැ. යා කියන්නේ හැන්ඩල් මට මේක අවශ්‍ය උනත් පරවල ගන්න එනකොට නැති වෙලා ඒ නිසා පළවෙනි අවධිය පවු කරේ නැත්නම් කාන්තාවකගේ දෙවෙනි අවධිය මේ තත්ත්වය ඇති වෙනවාමයි. හේතුව තමයි පළවෙනි පැනදි මනස එයාගේ රිලැක්ස් කරනවා. රිලැක්ස් කරලා ආදරබර වචන මුලින් අනුසුවොත් මං හිතන්නේ කාන්තාවක් ලේසියෙන් ලිංගික දේවල් වලට අඳුරු කරගන්න පුළුවන්. ඒ හේතුව තමයි මේ පිරිමි අයගේ මොලේ වැඩි කොටසක් තියෙනවා සෙක්ස් වල. එහෙනම් මොනයම් හෝ අතින් පාරක් ගාලා මොනයම් හෝ දෙයක් කරලා කාන්තාවේ ඒ දෙක ඇදලාගෙන තමයි කරන්නේ. ඒ කාන්තාවකගේ මොලේ කියන්නේ කුටි ප්‍රමාණයක් තමයි සෙක්ස්. අපි මේ වැඩි ප්‍රමාණයක් සෙක්ස් මේ ගොල්ලන්ගේ ලිංගිකත්වයේ ගෙන යන දී යන ස්වභාවය වැඩි. ඒකකොට නම් ගන්න මොනව හෝ දෙයක් කරනවා. ඒක විවිධ දේවල්ෙන් නම් ගන්නවා. ඉතින් හැබැයි ඒ නම්ම ගැනීම ගොඩක් වෙලාවට කාන්තාව අය ලැබෙනවා. මෙතෙන්දී අපි පළවෙනි අවධියේ කැමැත්ත කුසියක් ඇති වෙන දේවල් කරා. මේ හිඳ ගොඩක් අය කරනවා. මේක මම හොඳ නැති නිසා දැනගන්නයි කියන්නේ. ඒකකොට තේරුම් ගන්න කාන්තාව ගැහෙනවා. එනම් මේගොල්ලන් දැන් නැත්තම් කියනවා ගොඩක් වෙලාවට කම්ප්ලේන් එකක් දානවා මේ පිරිමි අයද ගොඩක් සෙක්ස් හොර අපිට ඕනේ මේක හරි වදයක් කියලා. ඒ වදේ කියන වචනේ නැවත අහන්න ලැබෙන්නේ නැති වෙන මම හිතන්නේ මම දැනගන්න තියෙනවා. ඉතින් නැත්නම් ඒක වදයක් කියලා කියනවා. රස්සල් ඩිසෝඩර් කියන්නේ එන්නේ ලිංගික ක්‍රියාවලියේදී කාන්තාවකට කියන්නේ ලිංගයේ ලිංගික ක්‍රියාවලිය සපෝට් වීම සඳහා උත්කේ. ඒක සිද්ධ වෙන්නේ නැහැ. කොහොමවත් කරන් සිද්ධ වෙන්නේ නැහැ විරික භාවයක් ගන්නවා. ඒකට ලිංගික එකතු වෙන්න අමාරුයි. ඒක ගොඩක් වේදනයි. එහෙනම් පළවෙනි අවධිය බහු කරේ නැත්නම් ගොඩක් වෙලාවට මේක ඇති වෙන පුළුවන්. කිනියයි ඒ
ඒක ලොකු කීඩයක් ඇති වෙන පුළුවන් ඒක ඩිප්‍රෙෂන් ඇති වෙනත්
පිරිමි අයටත් මේ සුදුසාන්ත පත්වීමේ ගැටලුවක් කියන. ඒ කියන්නේ සමහර අයට එක දිගට ඉලෙක්ට් එක ප්‍රාණවත්ව තියාගන්න. එක පාට ස්පානෝ පිට වෙන පුළුවා. එහෙම නැත්නම් ඊළඟේ තමා පිළිමැටුව ඉදිරිපත් කියන්නේ ඇතුල් කරන්න ඉස්සලා ඉංගේලියට ඇතුල් කරන්න කියලා ස්පානෝ පහවි. ඒක මොකක්ද කියන්නේ? ෆන්ක්ෂන් ගැන කතා කරමින් ඉන්න මෙතනදී මේ එක්ව සයිකල් එක උදාහරණ කතා කරන්න ඊට පස්සේ දෙවි කියන. මේ හතර වෙනි අරුත. ඒ කියන්නේ අර තමයි විස්තරෝමන. ඒ කියන්නේ ගොඩාක් ඔතන යනකොට ඇති වෙන විවිධ කාලීන සෞඛ්‍ය වේදනා. දැන් හෙළුවිට එක තුන හරි අමාරු. මේක පින් ගොඩාක් වෙලාවට කාර්තායයට සමාන ඉන්නේ. ඒගොල්ලන් ගොඩක් වෙලාවට අර අවදි ටික බහු නොකරාම ඒගොල්ලන්ට ඇති වෙන සත්‍යයක් කියනවා මේක වෙනස් වෙනවා. ඒ වගේම අර ලිංගික ක්‍රියාවලියේදී එයාට ඇති වෙන පීඩනය හින්දා ඒ වේදනාව ඇති වෙනවා. ඒකත් එයා ඒකට කැමති නැහැ. මේක හැබැයි පිරිමි අයට තියෙනවා. නැතුව නැමෙයි. ඒ පිරිමි අයට ලිංගික ඒක තියෙන්නේ ගැටලු කියලා. යන ලොකු. කියක් නැත්නම් වේදනාත්මක තත්ත්වයක් ඇති වෙන ඇතිනම් ඔබලන් අහලා තියෙන එකක් මම පස්සේ කතා කරන්නේ මේකේදී මේ සයිකල් එක හඳුනගෙන ඒකේ ආස්වා හතරයි කතා කරන්නේ. ඒකකට වේදනාත්මක කියන්නේ මොකක්ද? ඔබලන් ගොඩක් වෙලාවට ඔබ කතා කරනවා නේද? ඒක සෝයක තුරුම නැති ඇක්ටිවිටි සම්පූර්ණයෙන් ඇති වෙන වේදනාව. මේක වේදනාකාරී තත්ත්වයක්. මේකත් මම පස්සේ ඒ
අපේ අවුලියට එන්න නම් අපි මේක කරන්න වෙනවා. මොනවා හරි එක ගැටලුවක් තියෙනවද නැත්නම් මම ඊළඟ එක තියන්න. එහෙනම් අපි බලමු මොනවද පිරිමියයි සම්බන්ධයෙන් කියන එකක ගැටලු. ශක්තිය අඩු වෙනවා.